දැන් ඔබතුමාලා ඒක පැත්තක් තමයි මේ කොහොමද මිල මේ මේ විදිහේ වෙනස් කරගන්නේ පාලනය කරගන්නේ කියන කාරණාව. මට තියෙන්නේ වෙනත් ප්‍රශ්නයක්. දැන් එළවලුම. දැන් ඩික්සන් ඉලවිර මහත්මයා කිව්වා කෝච්චිය ගේන්න පුළුවන්ද කියලා බලනවායි කියලා ඉතින්. කෝච්චිය ගේන්න පුළුවන් නම් ඊටාම හොඳයි. ජීආර් එකත් එක්ක කතා කරලා එහෙමනම් කෝච්චිය ගේනවා කියන්නේ එහෙනම් කෙලිම නුවරඑලියෙන් කොළඹට ගේනවාද? නුවරඑලියෙන් කොළඹට ගේන්න හදනකොට ඉස්සෙල්ලාම නුවරඑලියෙන් කෝච්චියට පටවන්න දෙන්නේ නැත්තේ එතන ඉන්න අතරමැදියෝයි බ්‍රෝකර්ලයි ටික තමයි අංක 1. මේවා පාලනය කරන ක්‍රම තියෙන්න ඕනේ කෝච්චිය ඩ්‍රයිවර්ටත් ගායි. භාණ්ඩ මිලවල මම දකින ලොකුම ප්‍රශ්නේ ආණ්ඩුවක් නැති විදිහට තමයි යන්නේ ඔක්කොම. ආණ්ඩුවක් නැහැ කියලා හිතාගෙන මේ වෙලෙන්ද වැඩ කරන්නේ. දැන් එළවලු මේ දවස්වල රුපියල් 160න් 70න් ඉහළනේ ඔක්කොම. දැන් නුවරඑලියේ දැන් බලන්න ගොවියා අසැන නෙලනවා. ඒක ගන්න ඉන්නවා එළවලු එකතු කරන්න එක්කෙනෙක් වෙනම බ්‍රෝකර් කෙනෙක් ඉන්නවා. එතකොට නුවරඑලියේ ගොවියා එළවලු එකතු කරන කෙනාට තමයි එළවලු දෙන්නේ. එතකොට දැන් ඔන්න ගොවියා තියාගන්නවා එක මිලක්. බ්‍රෝකර් දෙවෙනියට ගාන තියාගෙන ලොරියට දෙනවා. ලොරිය දාගෙන දඹුල්ලට ආපුවාම දඹුල්ලෙන් ආර්ථික මධ්‍යස්ථානයේ ලොරිය ඇතුල් කරන්න බ්‍රෝකර්ලට ගානක් දෙන්න ඕනේ. නුවරඑලියේ ගොවියෙක් කැරට්ටලයක් ගලවපුවාම නැත්නම් ලීක්ස් ගාක් ගලවපුවාම අර්ථපල් ගලවපුවාම කොළඹ වෙළඳපළ ඇවිල්ලා කොළඹ වෙළෙන්දා පාරිභෝගිකයට දෙනකොට අඩුම වශයෙන් 10 දිනක් අතර යනවා. රුපියල් 30කට නම් කැරට් කිලෝ එක අතන ගැලෙව්වේ නුවරඑලියේ. මෙතෙන්ට එනකොට කීයක් වෙනවද? 190ක් 200ක් වෙනකොට මේ සල්ලි ගොවියට ගිහිල්ලත් නැහැ. සිල්ලර වෙළෙන්දට ගිහිල්ලත් නැහැ. මේ වෙනම පිරිසක් නේ ඉන්නේ. දැන් මේ ප්‍රශ්නවලට අපි කියන්නේ ආණ්ඩුවක් විදිහට මේ විදිහට යන්න දෙනවද? මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට ඔය මම ඔය එළවලු ගැනනේ කිව්වේ. දැන් ඊළඟට මම ඇමතුමාලත් එක්ක පහුගිය දවස්වල මම කැබිනට් එකෙත් කිව්වේ වැට් කියන වැට් එක තියෙන භාණ්ඩ තියෙනවා, වැට් එක නැති ඒවා තියෙනවා. එතකොට වැට් එක තියෙන භාණ්ඩ වැට් එක නිසා රුපියල් 10ක් නම් ඒකට එකතු වෙන්න ඕනේ. වැට් කියලා රුපියල් 50ක් ඒකට එකතු කරනවා. එතකොට රුපියල් 100 බඩුව 110 නම් වැට් නිසා 110 නෙවෙයි 150කට විකුණන්නේ. ඊළඟට වැට් එක නැති භාණ්ඩ වෙලෙන්දෝ ඒකත් වැට් කියලා හිටන් ඒකත් විශාල ගාණක් වැඩි කරලා දෙනවා. දැන් ලුණු මිල වැඩි වුණා නම් ලුණු මිල වැඩි උනේ වර්ෂාව නිසාමද? ඒ ලුණු කර්මාන්සාලාවල තියෙන වැටීමද? එහෙමනම් ලුණු කර්මාන්සාලා ටික අපි කොහොමද හරි අස්සලා ඉක්මනට හදලා ගන්නෙ? ඒ වගේම අපි වෙළඳපළේ දෛනිකව මහජනයා පාවිච්චි කරන පරිභෝජනය වෙන්න පුළුවන්, පරිහරණය වෙන්න පුළුවන්. එතනින් කොතෙක් දේවල් අපිට දේශීය වශයෙන් දේශීය කර්මාන්ත විදිහට වැඩි දියුණු කරන්න පුළුවන්ද? ඒ වගේම අපිට මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද? එතනින් කඩා කප්පල්ෙච්ච වැටිච්ච කර්මාන්ත මොනවද? අලුතෙන් පටන් ගත යුතු කර්මාන්ත මොනවද? ඒ නිසා අපි මේ කෙටි කාලීන පැය කීපේ දවසේ දෙකේ විසඳුම් ගැන කතා කරනවා වගේම දීර්ඝ කාලීන මේ වැඩපිළිවෙල අපේ පැහැදිලිවම තියෙන්න ඕනේ.